රූපවාහිනිය සහ ගුවන්විදුලිය එක සමාගමක් වෙයි. අනුරාධා හේරත්, ප්‍රශාන් පතිරත් ජයසූරිය එකතු වෙයි මේ වාර්තාව අරන් ඉන්නේ. දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරනවා කියලයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාවේදී පසුගියදා ප්‍රකාශයක් කළේ. අපි බලමු වැඩි විස්තර වාර්තා කරනවා මෙන්න මෙහෙම. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ඇමතිවරයා කියනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 2023 අවුරුද්දේ රුපියල් මිලියන 277කුත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 457කුත් අලාභ ලබා ඇති බව තමයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. 2015 සිට සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ආයතනවල කඩාවැටීම පෙන්වා දීලා තියෙනවා. තවදුරටත් මහා භාණ්ඩාගාරයට මේ නාලිකා වෙනුවෙන් මුදල් වෙන් කිරීම අපහසු බවත්, ඒ අනුව මේ නාලිකා යුගල ඒකාබද්ධ කරලා පොදු සමාගමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ආණ්ඩුව මගින් ප්‍රයත්න කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා නොදෙන බව කාරක සභාවේදී අදහස් පළ වුණා කියලා තියෙනවා.